මේ දිනවල සජිත්‍රේ මදාස විපක්ෂනායකතුමාට විරුද්ධව මඩ ව්‍යාපාරයක් ආරම්භ කළ තියෙනවා ප්‍රසිද්ධ මාධ්‍ය කීපයක. විශේෂයෙන්ම කියන ඕනේ මෙය දේශපාලන මඩ ගැහිමක් මිස කිසිදු ආකාරයේ යථාර්ථයක් නැහැ. මොකද මධ්‍යම සංස්කෘතික අරමුදල සජිත් ප්‍රේමදාස මහත්මයා අපතිවරය හැටියට බාරගත්තේ 2018 අවසාන කාල පරිච්ඡේදයේ. ඒ කිව්වේ වසරක පමණ කාල පරිච්ඡේදයක් තමයි සංස්කෘතික අමාත්‍යාංශයේ යටතට සජිත් ප්‍රේමදාස මහත්මයා මධ්‍යම සංස්කෘතික අරමුදල අරගෙන මේ වැඩ කටයුතු සියල්ල කළේ. විශේෂයෙන්ම කියන්න ඕන මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය යුතුව තිබෙනවා. ඒ වගේම පාලක මණ්ඩල අනුමැතිය සම්ප්‍රදායිකව ලබාගෙන තිබෙන්නේ සෑම වර්ෂයකම එක් වතාවක් හෝ දෙවතාවක් රැස් වෙලා ඒ අනුව තමයි ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබාගන්නේ. සම්ප්‍රදාය වෙලා තිබෙන්නේ සෑම ව්‍යාපෘතියක් සඳහාම ඒ අදාළ අමාත්‍යවරයාගේ එකඟතාවය පරිදි ක්‍රියාත්මක කරලා පසුව මධ්‍යම සංස්කෘතික අරමුදලේ පාලක මණ්ඩලය විසින් අනුමැතිය ලබා දීම තමයි හැමදාම සිදු කරලා තිබෙන්නේ. මේක ඉතිහාසය පුරාම සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම 2015ට පෙර පැවති ආණ්ඩු සියල්ල මේ ආකාරය තමයි අනුගමනය කරලා තිබෙන්නේ. ඒත් එක්කම 2015 සිට 18 දක්වා යහපාලන ආණ්ඩුවක් පැවතුනත් ඒ කාල පරිච්ඡේදය පවා ක්‍රියා කරලා තිබෙන්නේ ඒ ආකාරයටම තමයි. ඉතින් සජිත් ප්‍රේමදාස මහත්මයා මේ විෂය පිළිබඳ වගකීම 2018 අවසාන කාල පරිච්ඡේදයේ බාරගෙන ඒ වසරක පමණ කෙටි කාල සීමාවක් ඇතුළත විශාල වැඩ කොටසක් මධ්‍යම සංස්කෘතික අරමුදල හරහා සිදු කරපු බව මේ රටේ සෑම ජන කොට්ටාසයක්ම දන්න කාරණයක්. විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මහා විශාල විනාශයකට ලක්වුණු කටුවාපිටිය දේවස්ථානය, කොච්චිකඩේ දේවස්ථානය, ඒ වගේම මඩකලපුව දේවස්ථානය මේවා යලි ප්‍රතිසංස්කරණය කරන්න මූලික වෙලා ක්‍රියා කළේ සජිත් ප්‍රේමදාස මහත්මයා. එතුමා මධ්‍යම සංස්කෘතික අරමුදල යොදවලා තමයි මේ සියලු දේවස්ථාන අලුත් වැඩියක් කළේ. ඒ වගේම ලංකාව පුරාම තිබෙන විහාර විහාරස්ථාන ගොඩනගන්න, දහම් පාසල් ගොඩනැගිලි ලබා දෙන්න, ඒ වගේම විශේෂයෙන් ආගමික ස්ථාන වැඩි දියුණු කිරීම සඳහා මේ මුදල් යොදවලා තිබෙන බව කවුරුත් දන්නවා. එතුමා අමාත්‍යාංශය බාරගෙන ඒ කෙටි කාලයක් ඇතුළත ඒ කරපු සුවිශේෂ සේවාව මෙරටේ මහා සංඝ රත්නය විශේෂයෙන්ම දන්නවා. අවාසනාවට වගේ එතුමා අමාත්‍ය ධුරයෙන් ඉවත් වීමෙන් අනතුරුව මේ වැඩ කටයුතු ඉදිරියට ගෙනියන්න නැත්තම් ආරම්භ කරපු වැඩ කටයුතු අවසන් කරන්න ඒ ආණ්ඩු ක්‍රියා කරලා නැහැ. ඒ පසුවපත් වුණු ඇමතිවරු ක්‍රියා කරලා නැහැ. ඒ නිසා වැඩ කටයුතු බොහෝමයක් සමහර විට මේ ව්‍යාපෘති වල නැවතිලා තිබෙනවා. ඉතින් මේ වගකීම් බාර ගන්න ඕනේ ඒ අදාළ වර්තමාන ඇමතිවරු. ඉතින් අපි අහන්නේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අරමුදල් සජිත් ප්‍රේමදාස මහතාගේ පෞද්ගලික කාරණා සඳහා වියදම් කරලා නැහැ. ප්‍රචාරක ව්‍යාපෘති සඳහා වියදම් කරලා නැහැ. එහෙමනම් මුදල් වියදම් කරලා තිබෙන්නේ සංස්කෘතික අරමුදලේ සහ මධ්‍යම සංස්කෘතික අරමුදලේ අපේක්ෂාවන් වලට අනුව නම්, ඒ වගේම මේ මුදල් යොදවලා පොදු යහපත් සඳහා ක්‍රියා කරලා තිබෙනවා නම්, ආගමික ප්‍රවර්ධනය සඳහා, ආගමික වැඩි දියුණුව සඳහා යොදවලා තිබෙනවා නම්, ඉන් එහාට කුමක්ද කළ යුතුව තිබෙන්නේ? ඇත්තටම ඒ ගැන අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම මේ ආකාරයට පෞද්ගලික ලෙස දේශපාලන මඩගැහිමට මේ කාරණේ යොදා ගැනීම ගැන විශේෂයෙන්ම අපි ඉල්ලා සිටිනවා මේ රටේ ජනතාවගෙන් මේ මාධ්‍ය ව්‍යාපාර හරහා මඩ ගහන්නේ වෙන කිසිවක් නිසා නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ ක්‍රියාකාරීත්වයට යම් බාධාවක් ඇති කරන්න, ඒ වගේම එතුමා දේශපාලන වශයෙන් යම් ආකාරයක මඩ ව්‍යාපාරයකට යොදවන්න තමයි මේ උත්සාහ කරන්නේ. නමුත් අපි ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්මයා බොහොම කැපවීමෙන් මධ්‍යම සංස්කෘතික අරමුදල ශාසනික දියුණුව සඳහා යොදවලා තිබෙන බවත් ඉතාමත් පැහැදිලිව අපි ප්‍රකාශ කරන්න කැමතියි.